දින සියයක් කල මෙහෙයක්. මෙම වැඩපිළිවෙලේ පළමු අදියරේ ප්‍රමුඛ වැඩසටහන් ලෙස ආරම්භ කෙරුණේ පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමයි. උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට සරසවිවරම් සහතික කිරීම නැනගුණින් පිරි පරපුරක් රටට දායාද කිරීමේ අරමුණින් රජයේගත් තවත් වැදගත් තීන්දුවක්. ඉතා දිලිඳු පවුල්වල රැකියා සඳහා කිසිදු සුදුසුකමක් නොලත් කොන්වී සිටි තරුණ තරුණියන්ට කාර්යසාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහි කරමින් ඔවුන් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙලද ඉකුත් ජනවාරි මාස ආරම්භ කෙරුණා. ඉදිරි කාල සීමාව තුළ හෙද පාඨමාලා හැදෑරීමට සහ ගුරු පුහුණුව ලබන අභ්‍යාසලාභීන්ට ඉදිරි අධ්‍යාපනය උපාධිය දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කරමින් පවතිනවා. රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම සඳහාද මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම රාජ්‍ය ආයතනවල ජනාධිපතිතුමාගේ හා විෂයභාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනයේ ප්‍රදර්ශනය රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ වැටුප් සංශෝධනය සහ ඉතා ඉහළ වැටුප් ලබාගත් සභාපතිවරුන්ගේ වැටුප් තල පහළට ගැනීම ඒ අතර ප්‍රධානයි. ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකටද සැලසුම් සකස් කරනවා. ඒ යටතේ 2025 වන විට සංචාරක ක්ෂේත්‍රයෙන් අපේක්ෂිත වාර්ෂික ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 10ක්. රුපියල් මිලියන 300 නොයෙක්ම වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ලබාගෙන ඇති ණය යළි අය කර ගැනීමේදී ඇපයට තබා ඇති දේපල වෙන්දේසිය වහා අත්හිටුවීමටද උපදෙස් දී තිබෙනවා. සාම්ප්‍රදායික සුළු කර්මාන්තවල නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී සිදු වූ අපහසුතා වැළැක්වීමට අදාළ සංශෝධනද හඳුන්වා දුන්නේ ඉකුත් දින සියය ඇතුළතයි. මසකට රුපියල් 2 කෝටියකට අධික කුලී මුදලක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන යාමද පසුගියදා සිදු කෙරුණා. ගම්මිරිස් කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම හා මහකන්නේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම දේශීය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සහ ගොවියා ඉහළ නැංවීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග අතර වෙනවා. ප්‍රමිතිය අසම්පූර්ණ වී සඳහා රුපියල් 48ක මිලක් නියම කෙරුණා. ජනාධිපති කාර්යමණ්ඩල හා පරිවාර රථ සීමා කරමින් ජනපති නිල නිවස ලෙස සිය පදිංචි නිවසම තෝරා ගැනීමද ජනතා හිතැති හා නාස්තිය අවම රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා ලබා දුන් ආදර්ශ අතර වෙනවා. බාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ 16 දෙනෙකුට සීමා කරමින් අනාගත රජයේ අමාත්‍ය මණ්ඩලයේ සීමා කරන බවට ජනතාවට දුන් පොරොන්දුවද දින සිය ඇතුළත ඉටු කෙරුණා. නිවාස ඉදිකිරීමේදී ලබා දෙන අනුකූලතා සහතිකය එක් දිනකින් නිකුත් කිරීම, ග්‍රාමීය යටතල පහසුකම් නංවමින් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සබඳතා 150,000ක් ලබා දීමට පියවර ගැනීම සහ වැඩබදු 8% පහත හෙලීම පොදුජන යහපත වෙනුවෙන් ගනු ලැබූ වැදගත් තීන්දු අතර වෙනවා. දුරකථන ගාස්තු මත අය කෙරුණු බද්ද 25%කින් පහත හෙලනු ලැබුවා. පාතාලයේ සහ මද්‍රව්‍ය මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලතර ලබා දීම සිදු කෙරුණා. සෑම ග්‍රාම සේවා වසමකින්ම අඩු ආදායම් ලාභී නිවාස නොමැති පවුලක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් නිවසක් බැගින් දිවයින පුරා නිවාස 14,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙලද බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වූ ව්‍යාපෘති අතර වෙනවා. දිවයිනේ ප්‍රධාන මාර්ග පද්ධතිය වැඩිදියුණු කරමින් මධ්‍යම සහ යෝජිත අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබා දීමටද පියවර ගැනුණා. කොළඹ මාර්ග තදබදය අවම කිරීමට කඩිනම් පියවර ගැනීම, පොදු ප්‍රවාහනයේ වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කිරීම හා කොළඹ මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමට වැඩපිළිවෙලක් සැකසීම මාර්ග සංවර්ධන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත් තවත් පියවර කිහිපයක්. රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 10කට අධික සංඛ්‍යාවක් නියාමනයටද පියවරගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී පුද්ගල ආත්ම ගෞරවය ආරක්ෂා වන ලෙස හා නීති රීතිවලට අනුකූලව පමණක් අත්අඩංගුවට ගැනීම සිදු කිරීමෙන් මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඉදිරි පියවරක් තැබුවා. COVID-19 වෛරසයේ පැතිර යමින් තිබූ චීනයේ වෙසෙන සිසුන් ආරක්ෂිතව ගෙන්වා ගැනීම හා වෛරසයෙන් ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගැනීමට කඩිනම් හා සාර්ථක ක්‍රියාමාර්ගවලට එළඹීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට ඉමහත් පිළිගැනීමක් අත්කර දෙමින් වුහාන් නගරයේ සිට සිසුන් මව් රටට ගෙන්වාගත් සිව්වන රාජ්‍ය වූයේද ශ්‍රී ලංකාවයි. විවිධ සංවිධාන කොළඹ නගරයේ තම ස්ථානවල පවත්වන උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් සිදුවන අපහසුතා සහ මාර්ග තදබද අවම කිරීමේ පියවරක් ලෙස උද්ඝෝෂකයන් වෙනුවෙන්ම ස්ථානයක් වෙන් කිරීමටද ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තා. වැලිකඩ බන්ධනාගාරයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ ස්ථානවල හදිසි නිරීක්ෂණ චාරිකා සිදු කරමින් ඒවායෙහි පහසුකම් හා ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම සහ වහා විසඳුම් ලබා දීමට ඉකුත් දින සියය තුළ ක්‍රියා කළා.
ජනතාවට ඉතා සංවේදී ස්ථාන පුද්ගලිකව අධීක්ෂණය කරමින් ජනතාවට නිසි පරිදි සේවා ලබා දීමට බලධාරීන් යොමු කිරීමද එතුමාගත් ජනතාවාදී පියවරක්.